වනිදු හසරංග අද අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්න ඕනේ. දීප්දාස් ගුත්තා සහ යන් බිෂප් කියපු කතාව. ඔව්. අද දවසේදී පැවැත්වෙන ඉන්දියානු ප්‍රීමියර් ලීගේ අවසාන තරග දෙක ඉතින් ඉතාමත් තීරණාත්මක අවසාන තරග දෙක ගෲප් ස්ටේජ් එකේ ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් කණ්ඩායම තමයි තුරා මාට ක්‍රීඩා කරන්නේ. ඊට පස්සේ හතා මාට බැංගලෝ කණ්ඩායම RCB කණ්ඩායම සමගින් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරනවා. අපි දන්නවා ක්වොලිෆයි 1 එක ක්‍රීඩා කරන්නේ ගුජරාත් සහ චෙන්නයි සුපර් කිංස්, ලක්නෝ සුපර් ජයන්ට්ස් බලාගෙන ඉන්නවා කවුද ඔවුන් එක්ක එලිමිනේට් එක ක්‍රීඩා කරන්න එන්නේ කියලා. ඉතින් මුම්බයි ඉන්දියන්ස්ට අවස්ථාවක් තියෙනවා ඔවුන් මේ තරගේ ජයග්‍රහණය කරොත් එහෙම, ඒ වගේම RCB පරාජයට පත් වුණොත් එහෙම මුම්බයි ඉන්දියන්ස් යනවා. මුම්බයි ඉන්දියන්ස් පරාජයට පත් වෙලා RCB ජයග්‍රහණය කරොත් එහෙම RCB කණ්ඩායම යනවා. මුම්බයි ඉන්දියන්ස් RCB දෙකම ජයග්‍රහණය කරොත් එහෙම net run rate එක 90 RCB කණ්ඩායමට අවස්ථාවක් තියෙනවා ඉස්සරහට යන්න. මුම්බයි ඉන්දියන්ස් RCB දෙකම පරාජයට පත් වුණොත් එහෙම net run rate එක බලලා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට අවස්ථාවක් තියෙනවා ඉස්සරහට යන්න. ඉතාමත් තීරණාත්මක තරග දෙකක් මේ තරග දෙක. ඉතින් ඔක්කොම ප්ලේසස් බුක් කරලා තියෙන්නේ කණ්ඩායම් තුනක් අවසානයේදී සටන් කරනවා මේ ප්ලේඔෆ්ස් වලට යන්න. ඉතින් RCB කණ්ඩායමට මම හිතන්නේ ගොඩක් ලොකු chance එකක් තියෙනවා ඉස්සරහට යන්න. මොකද ඔවුන්ගේ මේ තියෙන පොසිටිව් net run rate එකත් එක්ක ඉතින් කතා කරොත් එහෙම අපි දන්නවා වනිදු හසරංග කලින් තරග දෙක ක්‍රීඩා කරේ නැහැ. ඉතින් ගොඩක් අය වැරදි විදිහට අර්ථකථනය කරලා තිබ්බ මේ වනිදු හසරංගගේ out of form එක නිසා ඔව කණ්ඩායමෙන් එලියෙන් තීර තියනවා නැහැ. අපි දන්නවා ඔහුට injury එකක් තිබ්බ මයික් හෙසන් පවා මේ දේවල් ඔවුන්ගේ RCB coach මයික් හෙසන් පවා ඇවිල්ලා කිව්වා මොකද්ද මෙයාට තියෙන injury එක, මේ heel pain injury එකක් තියෙන. ඉතින් ගිය තරගයේදී ඔව් පොඩි නිකල් එකක් තිබ්බා. ඉතින් ඔහුට injection පවා ලබා දීලා තියෙනවා. ෆැබ්ඩුප්ලෙසිස් කිව්වා මොකද වනිදු හසරංග කියන්නේ අත්‍යවශ්‍ය ක්‍රීඩකයව ක්‍රීඩා කරවන්න ඕනේ හින්දා ඔවුන් injection ලබා දීලා තියෙනවා. මේ හැම දෙයක්ම ලබා දීලා කොහොම හරි ඒක ප්ලේ කරන්න තමයි බලලා තියෙන. නමුත් 100% success වෙලා නැහැ ඒක. ඉතින් ඒකත් එක්කම අපි දන්නවා බ්‍රේස් වල තමයි ගෙනාවේ, බ්‍රේස් වල පන්දු යවුවා. නමුත් අර ගිය තරගෙදී ඔහු කලු දෙකක් දවාගත්තේ. ඉතින් ඒ තරගෙ දිහා බැලුවනම් මම දන්නේ ඔකළු දකින්න තියේ වාසනාවන්ත කලු දෙකක්. that balls doesn't deserve a wicket. අනිවාර්යයෙන්ම එළියට පහරක් ගහන්න පුළුවන් පන්දු දෙකක් තමයි යොමු කරේ. ඉතින් පන්දු අර දෙකයි යොමු කරේ, කලු දෙකක් දවාගත්තා. ඒ මොන දේ වුණත් වනිදු හසරංග කියන්නේ big match player කෙනෙක්. ඉතින් අනිවාර්යයෙන්ම වනිදු හසරංග මේ තරගේ ක්‍රීඩා ගන්න ඕනේ. මොකද අත්‍යවශ්‍ය තරගවල දිනන්න අත්‍යවශ්‍ය තරගවල big players හොඳට perform කරන ඒ දේ අපි දැක්කා. විරාට් කොහලීට කලින් තරගෙදී විශිෂ්ට ශතකයක් ලබා ගන්න තමයි කණ්ඩායම ජයග්‍රහණය කර අරගෙන යනවා. සෆ්ට්වෙයාර් ප්‍රසිද්ධුත් එහෙමයි විශිෂ්ට ශතක සමන්තාවය මොවුන් දෙදෙනා පවත්වාගෙන යනවා. ඉතින් big players ලා perform කරනවා ඔව් big matches වල. ඉතින් අනිවාර්යයෙන්ම දීප්දාස් ගුත්තා ඒ වගේම යන් බිෂප් කියනවා මොහුව කණ්ඩායම තුනට ගන්න ඕන කියලා. මොකද තරග එකක් දෙකක් out of form හිටියා කියලා මේ චැම්පියන් බෝල කෙනෙක් ලෝකේ අංක එකේ පන්දිවන් වල හිටපු පන්දිවන්ෙක් T20 වල. ඉතින් ඔහු දන්නවා කොහොමද මේ conditions වලට ක්‍රීඩා කරන conditions assess කරන්න කොහොමද, ඒ වගේම තමන්ගේ best A game එක එළියට දෙන්නේ කොහොමද කියන එක මේ වගේ crunch situations වල crunch matches වල ඒ දේ දන්නවා. ඉතින් ඒක තමයි යන් බිෂප් කියන්නේ ඔව් අනිවාර්යයෙන්ම ඔහු ඇතුලේ ඉන්න ඕනි කියලා. ඒ වගේම දීප්තව දුත්ත කියන දැන් බ්‍රේස් වලගේ batting වලටත් ඒගොල්ලෝ consider කරනවා නම් බ්‍රේස් වල ටිකක් උඩින් එවන්න දීප්ත කියලා. නමුත් නැහැ බ්‍රේස් වලවත් බලන්නේ බෝල කෙනෙක් විදිහට, එයාගේ batting ගැන වැඩිය කන්සිඩරේට් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක වනිදු හසරංග තමයි අනිවාර්යයෙන්ම ඇතුලේ ඉන්න ඕනේ. මොකද හොඳ පන්දු යවන්න බ්‍රේස් වල එක කම්පෙයා කරද්දී ඉතින් ඉන්න හොඳම පන්දු යවන්න ඔහු කියලා කියනවා. ඉතින් බලමු වනිදු හසරංගට මේ තරගේ ක්‍රීඩා කරන අවස්ථාවක් හම්බෙයිද කියලා. ඉතින් ගිය තරගෙත් මේගොල්ලෝ වනිදු ඉන්ජෙක්ෂන් ලබා දීලා ක්‍රීඩා කරවන්න බැලුවා නම් අනිවාර්යයෙන්ම මේ තරගේ වෙද්දී ඔහු සනීප වෙලා තියෙනු. ඉතින් අනිවාර්යයෙන්ම වනිදු හසරංග මේ තරගේ ක්‍රීඩා කරයි කියලා හිතනවා. ඒ වගේම ක්‍රීඩා කළා මේ තරගේ ජයග්‍රහණය කරලා ඔවුන්ට ප්ලේයර්ස් වලට යන්න පුළුවන් වුණොත් එහෙම ලක්නව් එක තමයි ඔවුන් එලිමිනේට් එක ක්‍රීඩා කරන්නේ. ඉතින් එතන අපිට වෙනම ඩ්‍රාම එකක් බලා ගන්න පුළුවන්. විරාට් කෝලි, ගෞතම් ගම්භීර් හයි ක්ලාස් හයි ඔක්ටේන් ඩ්‍රාම එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඔව් වනිදු හසරංගට අවස්ථාවක් හම්බ වෙයි ක්‍රීඩා ගන්න. ක්‍රීඩා කරලා ඔවුන්ට පුළුවන් වෙයි කියලා ක්වොලිෆයි එකට යන්න. ඉතින් මට හිතන විදිහට මම කැමතිම දේ තමයි ඔව් පළවෙනි තරගය, ඒ කියන්නේ චෙන්නයි සුපර් කිංස් සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන තරගය. චෙන්නයි ජයග්‍රහණය කළා, චෙන්නයි ෆයිනල් එකට ගිහිල්ලා ඊට පස්සේ එලිමිනේට් එකේදී RCB කණ්ඩායම ජයග්‍රහණය කරලා RCB එලිමිනේට් ගියොත් එහෙම RCB කණ්ඩායම ජයග්‍රහණය කරලා ලක්නෝ සුපර් ජයන්ට්ස් ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ක්වොලිෆයි 2 එක ගුජරාත් සහ RCB ක්‍රීඩා කරලා ඒකත් RCB ජයග්‍රහණය කළා. RCB සහ චෙන්නයි සුපර් කිංස් ෆයිනල් එකක්, වනිදු හසරංග සහ මතේෂ පතරණ මහේෂ් දීක්ෂිත් ෆයිනල් එකක් බලා ගන්න පුළුවන් නම් මම දැන් ඒක අපි ලාංකිකයන් විදියට ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් බලන් ඉමු අද දවසේදී වනිදු හසරංග කොහොමද perform කරන්නේ කියලා. අපි හිතමු ඔහුට හොඳට perform කරලා match winning performance එකක් දෙන්න පුළුවන් වෙයි කියලා.